සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වෙන මම නිමේෂ චමත් සංකල්ප. මම දිනෝෂි දීරසිංහ. ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මද්රව්‍ය ජාවාරමිට හා පරිසර විනාශයට ජනපති තදින් සිටී. බරපතල අර්ජන මේක මුළු රට පුරාම තිබෙන ප්‍රබලතම ප්‍රශ්නයක්. යාපනයේ සංවර්ධනීට රජයේ කැපවීම. අද යාපනයේ මම එමතු රැවිලා තියෙන්නේ සංවර්ධනයේ අනුපාඩු බව ගැන අලුත් ව්‍යාපෘති ගැන කතා කරනවා. මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම කඩිනමින් ඉල්ලුම අඩුවීමෙන් සැපයුම නතර කෙරෙන ගුවන් යානා. මද්‍රව්‍ය ජාවාරමට හා පරිසර විනාශයට කවුරුන් හෝ සම්බන්ධ වන්නේ නම් තනතුරු නොසලකා නීතිය ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවති දිස්ත්‍රික් පරිසර සමුළුව අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. අනුරාධපුර දිස්ත්‍රික් පරිසර සමුළුවට සහභාගී වීම සඳහා අනුරාධපුරයට ගිය ජනාධිපතිතුමා පළමුව ඓතිහාසික ජයශ්‍රී මහා බෝසත්තුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම ශ්‍රීනිවාස නායක ස්වාමින් වහන්සේ බැහැදක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත වූයේ ඉන් අනතුරුවයි. අනුරාධපුර වලසිංහ හරිස්ත්‍රාණ ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ජනාධිපතිතුමා පැලයක් රෝපණය කරමින් අනුරාධපුර දිස්ත්‍රික් පරිසර වැඩසටහන ආරම්භ කළා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ හඳුනාගත් පාරිසරික ගැටලු සහ ඒවාට ලබා දිය හැකි විසඳුම් ඇතුළත් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගනු ලැබුවේ දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වනිනායක මහතායි. අනුතුරුව දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් වෙත පළතුරු පෙළ බෙදා දීම සනිටුහන් කරමින් ජනාධිපතිතුමා පෙළ බෙදා දුන්නා. අනුරාධපුර ඉපුලෝගම මානව කන්ද ආශ්‍රිත ගම්මානයේ මේ පෙළ දහසක් සිටීමේ ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන ලබා දීම සිදු කෙරුණේ එෙහිදී. මෙදවචිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පාඩිකගම ආදර්ශ ගම්මානයේ පළතුරු වගා ව්‍යාපෘතියක් වෙනුවෙන් ප්‍රතිපාදන ලබා දීම සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට වැසිදල් ටැංකි 5000ක් බෙදා දීමේ ව්‍යාපෘති සනිටුහන් කිරීමද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පරිශන සහ නව නිර්මාණ ක්ෂේත්‍රයේ නියැලෙමින් වැව්පත්ති පවිත්‍ර කිරීම උදෙසා ජපන් ජපර ඉවත් කිරීමේ යන්ත්‍ර නිර්මාණය කළ ජාත්‍යන්තර සම්මන් ලැබී නව නිපැයුම්කරුවෙකු වන නාමල් උදාර පීසිරි මහතා ඇගීමට ලක් කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. එෙහිදී පරිසර සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසුවේ අවිධිමත් කසල කළමනාකරණය පරිසර විනාශය ඉහළ යාමට බලපා ඇති බවයි. විධිමත් කසල කළමනාකරණ වැඩපිළිවෙලට අදාළව රාජ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ප්‍රබල බාධාවක් වී ඇත්තේ ඊට එරෙහිව මතුවන ජනතා විරෝධය බවද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළා. විවිධ ශාස්ත්‍රවල විද්වතුන්ට ජයගත් නොහැකි ආකාරයේ බරපතල ව්‍යසනයන් ලෝ පුරා ස්වාභාවික සම්පත් මුල් කරගත් සියලු ප්‍රදේශවල සිදු වෙනවා. අපේ රටේ ඉතා බරපතල අවදානම් අනතුරක් පිළිබඳව දැනුම් දෙනවා. ඒ තමයි කාලගුණික දේශගුණික විපර්යාස තුල ඇතිවන බරපතල හානිවලදී ලෝකේ දෙවෙනි තැනට මේ වසරේ ශ්‍රී ලංකාව පත් වෙනවායි කියන ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තාවක් කියනවා. ඊළඟට අනිත් කාරණේ තමයි රක්ෂිත වනාන්තරවල තිබෙන බරපතල තර්ජනය. මේක මුළු රට පුරාම තිබෙන ප්‍රබලතම ප්‍රශ්නයක්. අපි වනාන්තර ආරක්ෂා කරන්න කතා කරනවා වන ජාවාරම් කාර්යෝ. ඒ වගේම ව්‍යාපාරිකයෝ සමානලාට නීත්‍යානුකූලව ගහක් කපන්න බලපත්‍රයක් අරගෙන ඒක බලපත්‍රයට ගස් 10ක් කපනවා. මේ නිසා මාර්තු පළවෙනිද වෙනකන් කාලය දීලා තිබෙනවා විදුලි කියත් නැත්නම් දන්වැල් කියත් ලියාපදිංචි කරන්න ළඟම තියෙන පොලිසිය. ඒත් එක්කම පළවෙනි දෑම පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් බලපත්‍රයක් ගන්න ඕනේ. පොඩි මුදලක් ගෙවලා. බලපත්‍ර නැත්නම් නීතිය ක්‍රියාත්මක වෙනවා දැඩි දඬුවම්. ඒ පිළිබඳව අලුත් කැසට් නිවේදනයක් එනවා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ලංකාවට මේවා ගෙන්නන වෙළඳ සමාගම් එක්ක කතා කරන්න සම්පූර්ණයෙන්ම ගෙන්නන එක නවත්තන්න. යාපනයේ සංවර්ධනයේ වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණු රජය විශාල කැපවීමක් සිදු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සංවර්ධන කටයුතු සිදු කරන්නේ ප්‍රදේශයේ මහජන නියෝජිතයන්ගේ අදහස්වලට අනුව බවයි යාපනයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා ඉදිරියට පත් කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. යාපනය කෝපායි නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනතා ඉදිරියට පත් කරමින් අග්‍රාමාත්‍යවරයා සංවර්ධන කටයුතු ජනගත කිරීම ආරම්භ කළා. මෙහිදී කිරීම සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 40ක්. යාපනයේ දිස්ත්‍රික්කයේ අලුතින් ඉදිකළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 6ක් මේ වන විට විවෘත කර තිබෙනවා. යුද්ධ නිසා යුද්ධ පස්සේ අනියට මේ ප්‍රදේශවල සේවය
संवर्धने මේ අතර යාපනයේ දිස්ත්‍රික් සමාලෝචන රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. යුද ගැටුමින් පීඩාවටපත් උතුරු සහ නැගෙනහිර පළාත්වල සංවර්ධන කටයුතු වේගවත් කර එම ජනතාවට උසස් ජීවන තත්ත්වයක් සහ යහපත් අනාගතයක් උරුම කර දීම තම අපේක්ෂාව බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රජයේ ප්‍රමුඛතා ව්‍යාපෘතියක් බවට පත්ව ඇති මධ්‍යම අධිවේගී මාර්ගය මේ වන විට කඩිනමින් ඉදිකරමින් පවතිනවා. ව්‍යාපෘති යටතේ කොළඹ මහනුවර සහ දඹුල්ල නගර සම්බන්ධ කරනවා. අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ ඉදිකිරීම නිරීක්ෂණය කිරීම සඳහා අප මාධ්‍ය කණ්ඩායමක් එක්ුණා. මේ ගැන තොරතුරු කෙන එන තාරකා විජේවංශ. රටේ සංවර්ධන වැඩ කටයුතු එන හිටලා එහෙමත් නැත්නම් රටේ සංවර්ධන වැඩ කටයුතු නවතා තමා තිබෙනවායි ඇතමුන් තර්ක කරද්දී සභාවටම සිදුවන්නේ කුමක්ද යන සොයාබැලීම මාධ්‍ය අපේ වගකීමක්. කොන්ක්‍රීට් දාලා තාර දාලා හැදුවට මේ තියෙන ඇත්තටම අපේ රටේ සංවර්ධනය. ඔබ නොදකින සංවර්ධනය. මම දැන් ඉන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටසේ. ඒ කියන්නේ මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදවන මාර්ග කොටසේ. මේ දෙවන කොටසේ තිබෙන විශේෂත්වය තමයි ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශීය සමාගම් කිහිපයක් විසින් මෙහිදී කිරීම කටයුතු සිදු කිරීම. මධ්‍යම අධිවේගී මාර්ගය අන්තර් හුවමාරු මධ්‍යස්ථාන රැසකින් සමන්විත වනවා. සම්පූර්ණ ව්‍යාපෘතිය 2025 වසර වන විට අවසන් කිරීමට නියමිතයි. පළමු අධියර යටතේ කඩවත සිට මීරිකම දක්වාත් දෙවන අධියර යටතේ මීරිකම සිට කුරුණෑගල දක්වාත් ඉදිකිරීම සිදු කරනවා. පොදු වෙන සිට ගලගෙදර දක්වා සහ කුරුණෑගල සිට දඹුල්ල දක්වා පිළිවෙලින් තුන්වන සහ හතරවන අධියර යටතේ ඉදිකිරීම සිදු කරනු ඇත. දැනටම 60%කට වැඩි අපි ගිහිල්ලා තියෙනවා ප්‍රගතිය. අපි කරගෙන යන්නේ මේ වැඩ කටයුතු පිට ආධාරයෙන් නොවේ. අපි දේශීය බැංකු වලින් ගත්ත නැහැ සල්ලි වලින් තමයි මේක අපි ක්‍රියාත්මක කරගෙන යන්නේ. කුරුණාගලේ අවට තියෙන ලොකුම තදබදයක් මේකෙන් අපි විසඳන්න විදියට අපි සලසුම් කරලා තියෙනවා මේක. දේශීය කොන්ත්‍රාත් කරුවන්ගේ දායකත්වයේ ව්‍යාපෘතිය දෙවන අධිර සඳහා ලබා ගැනීම විශේෂත්වයක්. දේශීය බැංකු සහ මහ භාණ්ඩාගාරයේ ඉදිකිරීම සඳහා අරමුදල් සපයනවා. ලෝක මිනිසුන් දැන් තරඟ කරන්නේ කාලයත් එක්ක. කොළඹින් දැන් උරට යන්න පැය 3කට වඩා වැඩි කාලයක් ගත වෙනවා. ඒකට හොඳම උත්තරය තමයි මේ මධ්‍යම අධිවේගී මාර්ගය. කොළඹින් දැන් පැයකමාරක් වැනි කෙටි කාලයක් තුලදී නුවරට ළඟා වීමට මෙම මධ්‍යම අධිවේගී මාර්ගය නිසා ඔබට හැකියාව ලැබෙනවා. ඒ දවස් උදා වෙනකන් අපේ රටේ ජනතාව නොයිට් සෙල්ලෙන් බලාගෙන ඉන්නවා. කොසල මුදලිකේ සුරල් පෙරේරා සමගින් මම තාරකා විජේවංශ ITN ප්‍රෝත්‍යා ෂේවෙනුවෙන්. ජනතාවට නොමිලේ නිවාස ලබා දීමට නිවාස අමාත්‍යංශයට නොහැකි බවට ඇතැම් පිරිස්කරන චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ළඟකදී ඉඳලා කණ්ඩායමක් විවිධ අවස්ථාවන් වලදී මට පෙනෙන ආකාරයට එළුව වගේ හැසිරෙනවා. ඇයි බෑ කියාගෙන හැම තැනකම ගිහිල්ලා කියනවා මේවා කෙරෙන්නේ නැති වැඩ කියලා. මම අමාත්‍යංශයේ වැඩ කටයුතු බාරගත්ත විතරයි ආසියානු දැල්පන්දු ක්‍රීඩිකාවන් එක්කෙනෙකුට නෙවෙයි කණ්ඩායමේ 12ටම ලක්ෂ 30 ගානේ මහල් නිවාස 12ක් ලබා දුන්නා. දැන් මං අහන්න කැමතියි අර බෑ කියපු දේශපාලන එළුවන්ට මොකක්ද වුනේ? මම ඔය ප්‍රතිවාදී කණ්ඩායම් වල ඕනම ජගතෙකුට මම අභියෝග කරනවා පුළුවන් නම් සජිත් ප්‍රේමදාස එක්ක හරි හරියට ජනතා සේවය කරන්නට අභියෝග කරනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ගාල්ල උතුරු පිටිගල ශ්‍රීමත් ලලිත රාජපක්ෂ ගම උදගම්මානීය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. සැඹට සෙවන යලි පිබිදෙන උදගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරුණු 163 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 50කින් සමන්විත ශ්‍රී ලලිත රාජපක්ෂ ගම උදගම්මානය ඉදිකිරීම සඳහා වැය කිරුණු මුදල රුපියල් 1,623ක්.
ශිල්ප සවිය වැඩසටහන යටතේ ශිල්පීන් 67 දෙනෙකුට වෘත්තීය උපකරණ පිරිනැමීමද මෙහිදී සිදු වුණා. ස්වයං රැකියා ණය ප්‍රදානයක්ද සිදු කෙරුණේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. මරදාන ප්‍රදේශයේදී සුපිරි මෝටර රථයක තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 68ක් සොයා ගැනුණා. ඒ සමගින් තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්. केरल गंजा तुगे वेलंदपुल वटिनाकम रुपयाल मिलियन हत इक्मवन बवाई पुलिसे संदहन कले मेम मोटर रथ मरदान मगी गुवन पालमे दुरटुवे गटीति बेनवा अनतुरुवकल सोदसी मेहुमकदी गंजा तुगे सुयागिनति बेन्ने मेहितिबु पारसल किहिप्याक असलतिबु त्रिरोद रथयाक मगिन रगिन कुसति बवद वारता वनवा सेककरुवन किहिपदने कुद पला कुसति अतर ओउन अतनंगुट गनीमे मेहुम क्रियात्मकाय नीति विरोधी लेस दीवर यात्रावकिन प्रांशुयट गिय श्रीलांकिकयन 75 दिनागेन 64 दिनेकु मेवन विट मेरटट रगिन वित्तिबेनवा विशेष गुवान यानेकिन मेरटट रगिन आ ओउन अतर पिरिमि पुद्गलयन 54 क कांतावन 6 दिनेकु सह कुडा लमुन 4 दिनेकु दवनवा मीगमु दीवर वरायिन पसुगे जनवरी मासे पिटत्व गिय मेम पुद्गलयिन बहुदिन यात्रावक मगिन प्रांशुये इरि यूनियन दूपतट गोस् तिबेनवा एरट बलदहरीन ए संबंधयेन श्रीलंका दीवर डिपार्टमेंटुव दनुवत किरीमट कटियुतु कला बहुदिन यात्राव हलापुतु प्रदेशवे दीवर व्यापारिकी कुटायत् वूवा एहेत ओहुगे अनुदनुमकिन तोरव दीवर यात्रावे नियमुवा मेम जावारम सिदु कर ऐति बवाई वार्ता वान्ने दीवर यात्रावे हिमिकारु मेगमु पोलीसियट सह अपराध परीक्षण डिपार्टमेंटुवट मे संबंधयेन पेमिनिल्लक् कर तिबेनवा नीति विरोधी लेस ऑस्ट्रेलियावट मिनिसुन रगिन गिय जावारम करुवेकु अत्तनंगुवट गेन तिबेनवा बोटु मगिन ऑस्ट्रेलियावट यामट सूदानम्व सिटि तवत् पिरिसक्द मिहिदी अत्तनंगुवट गेनुणा प्रधान जावारम करु कुलियापिटिय प्रदेशवे पदिंचि करुवेक् ओहु कालयक् तिस्से मेम जावारमे निरतव तिबेनवा होटन तेन्ने जातिक वनोद्याने अनवसरेन मेनिगेरु पुद्गलयन पस् देनुकु अत्तनंगुवट गेनुणा ए होटन तेन्ने जातिक वनोद्याने निलधारीन पिरिसक् सिदुकल हदिसि वेटलीमकदी सेककरुवन बलंगोड पेल्मडुल्ल सह ओपनायक प्रदेशवल पदिंचि करुवान ओउन नुवरेलिय महेश्वरात अधिकरणयट इदिरिपत् किरीमेन अनतुरुव एक अयकुट रुपयल 1,60,000 बैगिन वो दंड मुदलक् गेवीमट नियम केरुणा पासल सिसुवेकुट दंडुवम किरीमे हेतुव मत अधिकरणयेन वरदकरुवु गुरुवरियट दंडुवम लबादीमट विरोधय पलकरमिन पासल गुरुवरुन पिरिसक् अद दहवल तंगल्ल नगरयेदी विरोधतावक निरत वुणा රටි ආර්ථික ශක්තිමත් කරන දීවර කර්මාන්තයේ වෙනුවෙන් මෙවර අයවැය තුල කුමන ඉඩක් පවතීද අයවැය පිළිබඳ අපකල විමසෙහි තවත් සටහනක් දැන් ලංකාවේ ආර්ථිකයට ශක්තියක් වෙන දීවරයෝ දීවරෙන් දිරිගන්වන්න මෙවර අයවැයෙන් වැඩපිළිවෙලක් තියෙයිද දීවරේ මොනවද මෙවර අයවැයෙන් ඉල්ලන්නේ මේ ප්‍රතිපාදන වලින් මුදල් සානාධාරයක් ලබා දෙන්නේ අප සූදානම් මෙවර අයවැය අරමුණු ගැන ඔබට කියන්න රටේ ආර්ථිකයට ශක්තියක් ලබා දෙන දීවර ජනතාව දිරිගැන්වීම සඳහා මෙවර අයවැය තුල ප්‍රතිපාදන රැසක් වෙන් කර තිබෙනවා මිලදී දීවර කර්මාන්තය හරහා ලබන ආදායම් ඉහළ නන්වා ගැනීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වෙනවා බහුදින යාත්‍රාවල මෙහෙයුම් කාර්යක්ෂම කිරීම මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන ආරම්භ කිරීම දීවර වරාය සංවර්ධනය දීවර ගම්මාන ඉදිකිරීම ආදී වැඩසටහන් මේ අතර වෙනවා සානාධාර දීලා සුළු දීවර නැගී සිටවන්න කියලා රජයෙන් ඉල්ලන ඉච්චර අපිට එන අවයයෙන් පොඩි දීවරයන්ට සානාධාරයක් ලබා දෙන්න කියලා මේ ප්‍රතිපාදන වලින් අපිට සහනයක් ලබා දෙනවා නම් බෝට්ටු ගන්න මම හිතන්නේ ලොකු පිටුවහලක් වෙනවා අපේ ආර්ථිකයට දීවරයන්ට දීවර ගම්මාන ඒ වගේම හැකිනම් භූමිජල සානාධාරය ලබා දෙන්න කියලා මම මේ අයවෙන් රජයට ඉල්ලීමක් කරනවා නීතිකරුක සහ යුක්තිකරුක සමාජයක් ගොඩනැගීම සියලු දෙනාගේම අපේක්ෂාව බව කතානායක කරෝ ජයසූරිය මහතා පවසනවා පෙෆරල් සම්මුදානයේට වසර 30ක් සපිරීම වෙනුවෙන් පැවති උත්සවයට එක්වමින් කතානායකවරයා මෙම අදහස් පළ කළා සැමරු මුත්සවයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා ප්‍රජාතන්ත්‍රවාදී යුග මෙහෙවරක ජනතාවාදී දැක්ම යන තේමා වෙනුයි උත්සවය පැවැත්වුණේ පෙෆරල් සංවිධානය ආරම්භ කෙරුණේ ඒටී ආරියරත්න මහතාගේ මූලිකත්වයෙන් ඉතින් පසුගිය මැතිවරණ ඉතාම සාධාරණ පැවැත්වීමේදී පෙෆරල් වාගේ ආයතන ඒ සඳහා විශාල සේවාවක් කළා ඉතින් ඒ නිසා අපි සියලු දෙනා මේ රටේ පුරවැසියන් වශයෙන් අපි ගරු කරනකොට අවසාන වේදී අපි ඔක්කොටම අවශ්‍ය වෙන්නේ නීතිගරුක යුක්තිගරුක ඒ සාධාරණ යුක්ති රජයේ සමාජයක ජීවත් වෙන්න
යහපත් දේශපාලන වාතාවරණයක් ගොඩනැගීම දේශපාලන නායකත්වයේ යුතුයකම බවයි පෙෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙටිආරච්චි මහතා මෙහිදී ප්‍රකාශ කළේ. ඉදිරි දශකය අපි මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා ආගමික නායකත්වයත් එක්ක දේශපාලන නායකත්වයත් එක්ක රාජ්‍ය නිලධාරීන් එක්ක වෘත්තීය සමිතිත් එක්ක මාධ්‍ය වේදීන් එක්ක පුරවැසියන් එක්ක මේ කටයුත්ත කරන්නට අපි පෙළ ගැහෙනවා. ඒ සඳහා අවශ්‍ය නායකත්වය දෙන්නට මාර්දොලා ව්‍යාපාරය අපි සූදානම්, පෙෆරල් සංවිධානය අපි සූදානම්. ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන්ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී අදහස් පළ කළා. මැතිවරණ කොමිසම සම්මිතම් ප්‍රජාතන්ත්‍රවාදී සහ සර්වජන ඡන්දයිතියෙන් පෙනී සිටිනවා. ඒට සහාය වන පාරිභෝගික අපේ කස්ටමර්ස් ප්‍රධානමයි සිවිල් අපේ රටේ පුරවැසියෝ. දෙවෙනිව දේශපාලන පක්ෂ සහ දේශපාලඥයන්. තුන නිරීක්ෂණ සංවිධාන සහ අනික සිවිල් සංවිධාන. හතර රාජ්‍ය ආයතන සහාය වැනි නිලධාරීන්. පස්වෙනිවට තමයි මැතිවරණ කොමිසමේ නිලධාරීන්. මොන ඡන්ද දෙන්න දින කියන එක විවාදයක් නැහැ. පළවෙනින් එන්න ඕනේ පළාත් සභා ඡන්ද කිසි. ඒක තියන්නේ නැත්නම් අනික ඡන්ද තිබ්බත් අපි බලන් ඉන්නවා නොවැම්බර් මාසේ 10 වෙනිදා වෙනකන් අපිට ජනාධිපතිවරණ තියන්න බෑ. එදා වෙනකන් අපි මේක ලබා ගන්න සටන් කරනවා. ජනාධිපතිතුමා මන්ත්‍රව්‍යයට එරෙහිව ගෙන යන සටන අගය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිතුමා මද්ද්‍රව්‍ය මර්ධනය වෙනුවෙන් ගෙන යන සටන අපි අගය කරනවා. ඒක මේ රටට අත්‍යවශ්‍ය කාරණයක්. මේ මද්ද්‍රව්‍ය සටන වෙනුවෙන් අපිට ලබා දෙන්න පුළුවන් දායකත්වයක් තුන අපි ඒක ලබා දෙනවා. ජනාධිපතිතුමාත් අවධානය යොමු කළ යුතු කාරණයක් තමයි මේ පොලිසිය ඇතුළේත් බන්ධනාගාර ඇතුළු ස්ථානවලත් ඉන්න අපරාධකරුවන්ට ආරක්ෂාව සහ සහයෝගය ලබා දෙන පිරිස හඳුනාගෙන ඔවුන්ව මර්ධනය කිරීම වැඩසටහනක් දියත් කළේ නැත්නම් මේ මද්ද්‍රව්‍ය විරෝධී සටන සාධනීය තැනකට පත් කරගන්න අපිට අපහසු නැහැ කියන කාරණය අපි මේ අවස්ථාවේ සඳහන් කරනවා. පළාත් සභා මැතිවරණයේ ඉල්ලා සිදු කරන උද්ඝෝෂණ මාලාව හෙට කෑගල්ලෙන් ආරම්භ කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා ප්‍රකාශ කළේ. පළාත් සභා මැතිවරණයේ වෙනුවෙන් හැම දිස්ත්‍රික්කයකම උද්ඝෝෂණයක් පවත්වන්න කටයුතු සංවිධානය කළා තියෙනවා. ඉතින් හෙට දිනේදී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තමයි පළවෙනියටම ආරම්භ කරන්නේ. දැන් ක්‍රීඩා පුවත්. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවනිනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා කණ්ඩායම මේ වන විට එක් අඩුල්ලක් දැවි ලකුණු 36ක් ලබා සිටිනවා. දකුණු අප්‍රිකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවි ලකුණු 235ක් ලබා ගත්තා. අනුතුරු සිය පළමු ඉනිම ඇරඹු ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස ලහිරු තිරමාන්න දෙලිස්ටයින්ගේ පන්දුවක් හමුවේ ලකුණු ලබා දැවි ගියා. සිය පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ක්‍රීඩා කරන ඕෂධ ප්‍රනාන්දු ලකුණු 19ක් ලබා ගත්තා. ඔහුගේ දෙවියාම මේ වන විට ආන්දෝලනයක් බවට පත්ව තිබෙනවා. ඊයේ දිනේදීද හෂිම් අම්ලාගේ පාවරණයේ පන්දු වැදුණු අවස්ථාවේදී ඔහුගේ දවණු ක්‍රීඩකයෙකු ලෙස තීරණය කිරීම සම්බන්ධයෙන් ආන්දෝලනයක් පවතිනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිමේ කඩලු 5ක් ලකුණු 90ක් තුල දී බිඳ වැටුණා. කුසල් ජනිත් පෙරේරා ලකුණු 51ක් ලබා ගත්තා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකි වුණේ සිරි දෙනා දැවි ලකුණු 191ක් පමණයි. තවසේ කාලගුණ තොරතුරු යුරේනී පත්මසේකරගෙන් හැටදිනේදී නැගෙනහිර උතුරු මැද සහ ඌව පළාත්වල වගේම මුලතිව් දිස්ත්‍රික්කයේ වැසිවර කිහිපයක් ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. සබරගමුව පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල සවස දෙකෙන් පසුව වැසි හෝ ගිගුම් සහිත වැසි ඇතිවීමේ ඉඩකඩකුයි පවතින්නේ. දිවල් වටාවන මුහුදු ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කිරීමේදී හම්පන්තොට සිට පොතුවිල් සහ ත්‍රිකුණාමලය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවලදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. දිවලට සුළං හැමීම සිදුවනවා. ඊසාන දෙසින් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20ක් 30ක් අතර අගයක් ගන්නවා. විටක මෙම සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ක් 45 දක්වාත් ඉහළ යා හැකියි. මේ සූදානම හෙට දිනේදී ප්‍රධාන නගර කිහිපයක බලපැවතිය හැකි කාලගුණ අනාවැකිය පිළිබඳ ඔබව දැනුවත් කරන්නට. සමගින් ඇටියෙන සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk